මේ ගෑසින්ගේ ඒ විදිහටම පවතී. මොකද හේතුව මේ ගේන්න කලින් පවා ඒගොල්ලෝ ඇත්තටම මේ සංයුතිය ගැන සැලකිලිමත් වෙන්න ඉපැයි. දැන් මෙතෙන්ට ඇවිල්ලා චෙක් කරනකොට නෙමෙයි මේක බලන්න තිබුණේ. එහෙන් එකක් බලන්න ඕනේ, මෙහාට ආපු එකක් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් නැව යාත්‍රා කරන්න කලින් එහි සංයුතිය පිළිබඳව අපිට සාමාන්‍යයෙන් සාම්පල්යක් එවනවා. ඒ සාම්පල් එකත් මෙහාට ගෙනාපු සාම්පල් එකත් තරණම් තමයි සාමාන්‍යයෙන් ගොඩ බෑම් කරන්නේ. ඉතින් ඒක සිද්ධු වෙන්නේ නැතුව නම් ඇතිලා තියෙන තත්වයක් මේ තියෙන. ඒකේ අර්බුදයේ විඳින්න එන්නේ මේ රටේ ඉන්න ගෑස් පාරිභෝගිකයන්. දැන් අමුතුමා පාරිභෝගික සේවා මේ අධිකාරියේ අවසරය ඕනේ නැද්ද මෙහෙම සංගීතය වෙනස් කරන්න අපිට මුලින්ම වෙනස් කරද්දි? මම ඒක ගන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඒ අවසරය වගේම ඊට එහා පැත්තේ තියෙන එකක් තමයි ප්‍රමිති ආයතනය. ප්‍රමිති ආයතනය මේ ගෑස් විනාශ කිරීම තුළ ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල මොකද්ද කියලා ඒගොල්ලෝ අපිට කියන්න ඕන. සාමාන්‍යයෙන් එහෙම වෙනස් කිරීමක් සිද්ධ වෙලා තියෙනවනම් මොකද ඒක කලින් ගෙන්නපු එකට වෙන වැඩි වෙනස් විදියට මේක පත් කළා තියෙනවනම් මම ඒක දන්නේ නැහැ කියලා සම්තමතු වෙන තමයි අහන්න ඕන.